අර මුලාසන වල මන්ත්‍රීතුමනි අද දවසේ විශේෂයෙන්ම මේ දේශීය නාය ප්‍රතිවෝධගතකරණය සම්බන්ධව අරගෙන තිබෙන ක්‍රියාමාර්ග යටතේ මේ EPF එකට ETF එකට අර තිබීම ගැන අපේ විශාල විරෝධයක් තිබෙනවා දැන් අපි දන්නවා දිගින් දිගටම අපි මේ සම්බන්ධව කතා කරපුවාම මහ බැංකු අධිපතිතුමා ඉස්සලා කිව්වා දේශීය නාය ප්‍රතිවෝධගතකරණය කරන්නේ නැහැ කියලා ඊළාට කිව්වා දෙවන් දෙවනෝ කිව්වා නාය ප්‍රතිවෝධගත කරනවා හැබැයි අර්ථසාධක කර්මවලට අද තියන්නේ නැහැ කියලා ඊට පස්සේ දැන් කියනවා තව ටික කාලෙකින් ආපහු අර්ථසාධකකට අද තියනවා 100.91% පොලියක් ගෙවනවා කියලා මේක තමයි දැන් එකින් එක තමුන්නාන්සලගේ ආණ්ඩුව ගෙනාපු ක්‍රියාදාමය මම කියන්න කැමතියි මේක කතා කරනකොට මේ අපි අත තියන්නේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ වතු කම්කරුවන් ලක්ෂ 2000 රුපියල් 20000යි එයාට පඩිය තියෙන්නේ රුපියල් 20000යි මේ 20000නොත් තමුන්නාන්සලා ඒ අහිංසක මිනිස්සුන්ගේ ජන ජීවිතය දාඩිය කඳුල වලට තමුන්නාන්සලා ගරහණයකට අපි අපේ විරෝධය පළ කරනවා මම කියන්නේ කැමති ඇංගලොන් කම්කරුවන්ගේ පඩිය රුපියල් 80000කට අඩුයි සීඒගේ මේ අරමුදලෙන් 150කට වැඩිය සම්පූර්ණයෙන් මේකෙන් අහෝසි වෙනවා තමුන්නාන්සලා පවර ගන්න ඒ විතරක් නෙමෙයි අද විරසමුණ විරසිංහ මැතිතුමා කිව්වා වගේ මේ අර්ථසාධක අරමුදල ගේන්නේ අපේ ටීබී ඉලංගරත්න මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකෙක් වෘත්තීය සමිතියේ නායකයා එතුමා ගෙනාපු පනත යටතේ තමයි මේ හයිය අපිට ලැබිලා තියෙන්නේ මෙතන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඉදිරියේ ඉඳගෙන ඉන්න අය ඔක්කොම තමුන්නාසලා ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදි පීත්‍රවරුන්ගේ පුතාල දුවලා ඉන්නවා මෙතන මේ ඉන්න අපේ විදුර වික්‍රමනායක මැතිතුමා මෙතන ඉන්න අපේ අපේ යාළුවා එල්ලාවල මැතිතුමා මගේ ඊටාම ළඟ යාළුවා අපේ මිත්‍රයා මේ තාත්තලා බිහි කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගෙනාපු මේ අර්ථසාධක කර්මුදලට කෙල්ලකොට තමුන්නාසලා ලැජ්ජාවක් තියනවද මේකට අත උස්සන්න තමුන්නාසලා ලැජ්ජාවක් තියනවද මේකට අත උස්සන්න ඒ නිසා මම කියන්න කැමති බොහොම පැහැදිලිව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්න අපේ ආදරණීය මෙතන ඉන්නවා සුරේන් රාගන් මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් කියලා ආවේ මේ පාර්ලිමේන්තුවට අත උස්සලා තමුන්නාසලා ටීබී ඉලංගරත්න මැතිතුමා මේ පක්ෂේ නායකයෙක් ගෙනාපු ඒකට අත උස්සලා තමුන්නාසලා මම කියන්න කැමති ඒ නිසා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ මම කියන්න කැමති අපි ඉල්ලනවා මේ රටේ පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් නිදහස් පක්ෂය ගැන කතා කරන දාසිරි ජයසේකර නිදහස් පක්ෂය නෙවෙයි අයින් කරලා ඉන්නේ දැන් අයින් කරලා ඉන්නේ ලේකම් තුනේ පහ වෙනා කරලා තියෙන්නේ කොහොමද නිදහස් පක්ෂය ගැන කතා කරන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුව ධර්මයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුව ධර්මයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුව ධර්මයේ මේ සමාජිකත්වයක් තරම් දිනනවා නම් සුරේන් රාඝවන් අනේ මහත්තයෝ ලැජ්ජාවතු කියන්න එන්න එපා මට හරිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද කියලා දන්නේ නැහැ බැසිල් රාජපක්ෂ මහත්තයාට කියලා කොහොම හරි මේ තනතුර අරගත්තා අපේ පක්ෂෙන් දා ඔතන වෙලාව අවසන්යි මම කියන්න කැමති ගරු බොම් පැහැදිලිව බදු වටිනාකම රුපියල් බිලියන 904ක් ගරු වන්දිතුමා ඔතන කාලය අවසන්යි මේ ගරු තාසිරි මහත්තයා ඔතන කාලය අවසන්යි මම එක විනාඩියක් කරන්න ඔබතුමාට මම මේක නතර කරනවා මේක බොම් පැහැදිලිව මම කියන්න කැමති බදු අරින්නන් බදු ගෙවලා පැහැර අරින්න හිටියා එයා බිලියන 904ක් පොළු දීලා තියෙනවා අපි කියනවා ඒකට අත තියන්න ඊළඟට මේ රටේ සාමාන්‍ය ප්‍රයිමරි ඩීලර්ස්ලා විශාල ප්‍රමාණයක් නම දෙනෙක්ගෙන් එක සතපාවක් ගන්නෙ නැහැ ඒකට අත තියන්න මේ රටේ කෝටි ගණනක් හොරෙන් අරන් ගිය සල්ලි අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා බිලියන 53ක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි පිටරට දිනනවා කියලා කරුණාකරලා ඒකට අත තියන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට තමුන්නාසම මේ අත තියන්න යන්න එපයි කියන ඉල්ලීමක් කරමින් මේකට අත උස්සන හැම කෙනෙකුටම අවසන් කරන්න මේ ලක්ෂ 52ක සාපය වදිනවයි කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා ස්තුතියි මීලකට ගරු